අද දවසෙත් පෞගිය දවසක ප්‍රධාන විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාත් බරපතල මන්ත්‍රී වරප්‍රසාදයක් අඩවෙන ප්‍රකාශයක් සිදු කරා. ගරු නියෝජ කතානායකතුමනි, උසාවියේ උත්තරීතර භාවය සම්බන්ධයෙන් අපිට ඇත්තේ විශාල ගරුත්වයක්. නමුත් ගරු නියෝජ කතානායකතුමනි, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා තමන්ම බරපතල ප්‍රකාශයක් මේ ලංකාවට සිදු කරා. මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට තියෙනවා කියලා උසාවියක මන්ත්‍රීවරු දෙදෙනෙක් සම්බන්ධයෙන් කරපු නඩු තීන්දුවක විනිසුරුවරු දෙපළක් තීන්දුවක් දීලා තියෙනවා. තව විනිසුරුවරයෙක් තීන්දුවක් දීලා නැහැ. එහෙම තීන්දුවක් දීලා නැති අවස්ථාවක තවත් කල් ගත්තොත් ඒ විනිසුරුවරයාගේ නම සමාජගත කරනවා කියලා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යට වෙලා එහෙම කතා කරනවා නම් එතුමා එක කරේ උසාවිය හැටලුවල ලක් කිරීමක් වගේම මගේ මන්ත්‍රීවරු ප්‍රසමෝද කිව්වේ දෙන්නේ කියලා. එතුමාගේ පක්ෂෙන් නම් දෙන්නේ නැහැ. අපි උසාවියට ගරු කළා, උසාවියට කරුණ ඉදිරිපත් කළා, උසාවියේ කරුණ ටික තියෙනවා. ඒත් අපි කොතනකවත් දන්නේ නැහැ උසාවියේ විනිසුරුවරු මොනාද ලිව්වේ, උසාවියේ විනිසුරුවරු මෙතුමට කියලාද. එහෙමනම් මට උසාවිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මටත් තියෙනවා. තොර මට උසාවිය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ගරු නියෝජ කතානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් සිලෙක් කොමිටියක් දාලා මේ විනිසුරුවරුත් ගෙන්නලා මෙතුමාවත් ගෙන්නලා මෙතුමා කොහොමද මේ තොරතුරු දැනගත්තේ කියන එක මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාද කඩේ සම්බන්ධයෙන් කියන එක ඒක එතුමා කිතු කමක්. මොකද අපි උසාවියට ඉදිරිපත් වෙලා උසාවියට නඩුහානේ ලෝයර්ලා අල්ලලා අපි ඒවට කරුණු ඉදිරිපත් කරලා මේ සියලු දේ කියලා එහෙනම් මෙතුමට කෝල් කරලා කියනවා නම් උසාවියේ තීන්දුව බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමාගෙන් මම ආයෝජනා කරනවා බරපතල වරප්‍රසාද කඩවීමක් සහ බරපතල නීතියට අතපෙවීමක් සිදු වුණාද කියන එක පිළිබඳව ගැටලු ප්‍රශ්නයක් තියෙනවා. මේම දේ පාර්ලිමේන්තුවේ ප්‍රධානමන්ත්‍රක නලින් බණ්ඩාරමතුමාට මොකක් හරි කතාවක් කිව්වා. දැන් මේ විදිහට මන්ත්‍රීවරු ඔක්කොම උසාවිය වල තීන්දුව කතා කරන්න ගියොත් ඒ උසාවියේ මොකක්ද තියෙන්නේ? එනම් විනිසුරුවරුන්ගේ තියෙන කියන විනිසුරුවරු මෙතුමාලගේ ඩීල් එකක්ද? ඉතින් මට එහෙමනම් විශ්වාසයක් නැහැ ගරු මේ නඩුව පිළිබඳවත් නඩුවේ විනිසුරුවරු මෙතුමාට කතා කරලාද කියන එක පිළිබඳවත් මම හිතනවා මට අයිතියක් තියෙනවා දැනගන්න. ඒ නිසා මම කරුණාවෙන් ගරු කතානායකතුමාට මේක ඉදිරිපත් කළා. ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සිලෙක් කොමිටියක්පත් කළා. මේක සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කළා මට සාධාරණයක් ඉෂ්ට කරගන්න. ගරු කතානායකතුමාගේ අවධානය සඳහා යොමු කරන්න. ඔව් කිරියල මැතිතුමා. තුමා මගේ කතාවට අහගෙන හිටියේ නැහැ. ඒක හිටියෙත් නැහැ. මම කිව්වේ පාර්ලිමේන්තුවේ මේ පැත්තේ ඉඳන් ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීවරුන්ව ඉවත් කරන්න නඩු දාලා තියෙනවා. දෙන්නෙක් නඩු තීන්දුව ලියලා තියෙනවා. මම නඩු තීන්දුව මොකද්ද කියලා කිව්වේ නැහැ. මම කිව්වේ දෙන්නෙක් ලියලා තියෙනවා. එක්කෙනෙක් ලියලා නැහැ කියලා. මොකද ව්‍යවස්ථාව අනුව මාස දෙකෙන් නඩු තීන්දුව ලියලා ඉවර කරන්න ඕන. දැන් එතකොට අධිකරණය තමයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. නඩුව දාලා මාස 5යි. ඉතින් මම එදා ඉල්ලීමක් කියන්නේ අර අනිත් විනිශ්චයකාරවරයා තීන්දුව මොකක් වුණත් අපි කිව්වේ තීන්දුව දෙන්න කියලා. අපි හැමදාම කතා කරනකොට මේ පාර්ලිමේන්තුවේ අධිකරණ තීන්දුව වල ප්‍රබාධය ගැන දැන් අපේ සභානායකතුමා පෙරේද කිව්වා මාස කීයද? මාස 14ක් එතුමා තාන නියෝගයක් කරන් තියෙනවා. තීන්දුව දෙන්නේ නැහැ. විනිශ්චයකරුවෝ විශ්වාසවරක් දීලා මම ගරු හරේන් ප්‍රාන්ත මැතිතුමාට මතක් කරන්න කැමති ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව තමයි උසාවියට දෙන්නේ. The judicial power of the people will be given by parliament courts. අපි නඩු තීන්දුව ගැන අපි කතා කරුවේ නෑ. අපි කිව්වේ නඩු තීන්දුව දෙන්න ඉක්මනට. ඉතරයි අපි කිව්වේ. එතකොට අපිට අයිතියක් තියෙනවා ජනතාවගේ අධිකරණ බලය අපිට දීලා තියෙනවා. අපි ඒක උසාවියට දෙනවා. අපිට අයිතියක් තියෙනවා නඩු තීන්දුව ප්‍රබාද වෙනවා. ඇයි නඩු තීන්දුව ලියන්නේ නැත්තේ? ඒව ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. Because judicial power of the people will be handed by parliament to courts. අනිත් එක මේ අධිකරණ තීන්දුවක් පාර්ලිමේන්තුව ඇතුළේ විවේචනය කරන්න පුළුවන් එළිය විවේචනය කරන්න පුළුවන්. මට මතකයි SB දිසානායක මැතිතුමා
දඩුවම් කරපු දාසේ මං එදා ස්වර්ණවාහිනිය ගිහිල්ලා කිව්වා මේ තීන්දුව වැරදි කියලා. සරත් සිල්වා අග්‍රවිචකාරතුම මගේ කතාව බලලා කිව්වා මේක හරියට හරි. දඩු තීන්දුවක් විචාරය කරන්න පුළුවන්. අපිට කියන්න බෑ දඩුකාරරු අල්ලස් ගත්තා පක්ෂග්‍රාහී වුණා කියලා. බට් දඩු තීන්දුවක් විචාරය කරන අපිට විතරක් නෙමෙයි පොරවැසියෙකුට පුළුවන්. පිටරටවල ලංකාවේ නැති උඩට ටීවී එකේ දඩු තීන්දුව සාකච්ඡා කරනවා. ටීවී එකේ සාමාන්‍ය ජනතාව. ඉතින් මේ අනිත් එක ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වකාරරු අයි කරන්න බලය තියෙන්නේ අපිට. පොඩ්ඩක් ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වකාරරු අයි කිරීමේ බලය තියෙන්නේ අපිට. අපි අපි උත්තරීතරයි. අපි උත්තරීතරයි. අපි කවදාකවත් කියන්නේ අපි මේ දඩු තීන්දුව දෙන්න කියලා. මං එදා කිව්වේ දෙද්දෙක් ලියලා තියෙනවා. එක්කෙනෙක් ලියන්න තීන්දුව මොකක් වුණත් කැමහ ලියලා තීන්දුව දෙන්න කියලා. ඉතරේ මක් කිව්වේ. හරි බොමතු හරින් බැනන් නේතෝ. දැන් මෙතුමා නැවත වතාවක් කිව්වා. නැවත වතාවක් මෙතනදිම කිව්වා. මිනිසුරුවන් දෙදෙනෙක් තීන්දුව ලියලා අවසන් ගිය. මගේ තර්කයක නෙමෙයි. ඕන තීන්දුවක් දෙන්න. ඕන තීන්දුවක් විවේචනය කරන්න. ඒක ප්‍රශ්න එක පාර්ලිමේන්තුවේදී තියෙන්න ඕනේ. නමුත් ඔබතුමා කොහොමද පුන පුනා කියන්නේ මිනිසුරුවන් දෙන්නෙක් තීන්දුවක් ලියලයි කියලා. බරපතල පාර්ලිමේන්තු වරපසද කඩකිරීමක් උසාවියක තියෙන දිම්පු නැති නඩු තීන්දුවක් මෙතුමා කියනවා විනිසුරු දෙන්නෙක් ලියලා ඉවරයි කියලා දැනුත් කිව්වා. ඉතින් එතකොට බරපතල අපිට අවස්ථාවක් එන්නේ නැද්ද? එහෙමනම් උසාවියත් එක්ක මෙතුමා හොරෙන් සාකච්ඡා කරනවා කියන්නේ. ඒක බරපතල වරප්‍රසාද කඩවීමක් නෙවෙයි, නැවතවතාවක් කිව්වා. කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා පරීක්ෂණයක් කරන්න, මේක සිලෙක්ට් කමිටියකට දාන්න, මෙතුමා කියපු ප්‍රකාශය රිවයින් කරලා බලන්න. රිවයින් කරලා බලන්න. හරි බොහොම සුදේ ක්‍රියාත්මක කරන්න කියලා. මෙතුමා නීතිකවරයෙක් නෙවෙයි, මම නීතිකවරයෙක්. එතකොට මේ නඩුවට පෙඩි හිටිමු නීතිඥ බාතුරු අපිට කිව්වා. අපිට කිව්වා මුළු අලුත් කඩේම දන්නවා මේක. මුළු අලුත් කඩේම මේකද ඔබතුමා දන්නේ නැහැ. මුළු අලුත් කඩේම ඇත්ත වශයෙන්ම මට එක නීතිඥ මහත්මයෙක් කිව්වා මම පාර්ලිමේන්තුවේ කරපු කතාව වීඩියෝ කරලා අග්‍රවිශ්වකාරතුමාට දෙන්න ඕන කියලා. මොකද අග්‍රවිශ්වකාරතුමා මේ විදිශකාරවරියට කියලා තියෙනවා තීන්දුව දෙන්න කියලා. ඒත් දෙන්නේ නැහැ. හොඳයි. හරි. නලින් මඩාර් මැතුමත් මෙතුමාගෙන්ම අහන්නේ ප්‍රශ්නේ. හොඳයි හරිම් පෙඩන්නත උසාවියක මෙතුමා විතරයි නඩු කියලා තියෙන්නේ. මෙතුමා අධිනීතිඥ නිසා මෙතුමා දන්නවා ඇති. ඉතින් අධිනීතිඥ අධිපණ්ඩිත වුණාම එහෙම වෙනවා. හැබැයි ගරු නියෝජ කතානායකතුමනි, නැවත වතාවක් මම අවධාරණය කරනවා, මෙතුමා බරපතල ප්‍රකාශයක් කරන්නේ අලුත් කඩේ උසාවිය ඔක්කොම ලෝයර්ලා දන්නවලු. එතකොට මේ නඩු තීන්දුව ලියන්න ඉස්සෙල්ලා ලංකාවෙන්න උසාවිය ලෝයර්ලා දැනගන්නවා කියන තීන්දුව මම නම් කොහෙවත් අහලා නැහැ. මම හිතනවා එහෙනම් උසාවි කියලා තේරුම් ගන්න අපි නඩුකාර නඩු ආහන මිනිසු ගාවට ගිහිල්ලා තීන්දුවක් ගන්න පුළුවන් මෙතුමා කියන විදිහට. ඉතින් එහෙම වෙන්න පුළුවන් නම් එතුමා කාලේ එහෙම වෙන්නේ නැති නඩු ආහන්න ඇත්තේ. හැබැයි ගරු කතානායකතුමනි, මෙතන බලපතල වරප්‍රසාද කඩවීමක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉදිරිගොල්ල දෙන්න සිලෙක්ට් කමිටියක් අත්‍යවශ්‍යයි. හොඳයි හොඳයි. කිරියලම තු. ලා අපි දන්නේ නැහැ. නමුත් තීන්දුව ලියලා තියෙන බව අපි දන්නවා. හොඳයි හරි. මොකද නීති මාර්ගයෙන් ඉන්නෝ. එයා අපිට කිව්වා two judges have written the judgment, third judge delay කියලා අපිට කිව්වා. හොඳයි. නලින් මඩර්මත අවසන් කරන්න ඔබතුමත් කියලා. මම හිතන්නේ මම මේට වඩා වෙනත් කාරණයක් කියන්නේ මෙතුමා මගේ නම සඳහන් කරා. ඉතින් අපි දන්නවා මේ පුරවැසි භාවය පිළිබඳව නඩුවේ තීන්දුව දෙන්න දෙයක් නැහැ. මුළු රටම දන්නවා තීන්දුව මොකද්ද කියලා. ගිය සැරේ ඇපිල් කෝට් එකේ කොහොමද ඒ තීන්දුව ක්‍රියාත්මක වුණේ කියලා මුළු රටම දන්නවා. ඒ වගේම එක දෙයක් දන්නවා, හරින් ප්‍රාන්තුවම තුමත් හදවතින් කැමති මේ නඩුව තීන්දුව දෙනවට. මොකද එතුමාට තමන්ගේ අමාත්‍යංශය කරන්නවත් දෙන්නේ නැහැ එතුමාගේ ওই නියෝජ්‍ය අමාත්‍යවරිය. එතුමත් බොහොම ආසාවෙන් ඉන්න මේ තීන්දුව ලියලා ඉවරනක. හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් තමයි. ඔව් සභානායකතුමනි, මයික් එක දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාවේදී දැන් මේ මොහොතකට පෙර ගරු විපක්ෂ සංවිධායකතුමන් ගරු හරින් ෆ්‍රැන්ඩු මැතිතුමත් මතු කරපු කාරණය සම්බන්ධයෙන් මම දකින්නේ මේ විදිහට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඈන්න වගන්තියෙන් කියනවා නීති අනුව පාර්ලිමේන්තු විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ ඒ මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද පරිහරණ බලතල සම්බන්ධයෙන් විනා ඒ සම්බන්ධයෙන් බෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල පරිහර සහ වරප්‍රසාද සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය වරයිට්. ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක ව්‍යවස්ථාවේ ඇතිකොට පිහිටවන ලද හෝ ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. તો මේකෙන් පැහැදිලිව සිදුවෙන් කියලා තින්නේ ජනතාවගේ අධිකරණ බලය තින්න පාර්ලිමේන්තුවට. හරි, එතකොට පාර්ලිමේන්තු වශයෙන්ම ව්‍යවසායම පිළිබඳව තමයි තියෙන්නේ උපරිමාධිකරණ සහ සෙසු අධිකරණ. ඒත් උපරිමාධිකරණ වලට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පත්කිරීම කරන්නේ ගරු ජනාධිපතිතුමා. දැන් සංශෝධන වලින් පස්සේ ව්‍යවසායක සභාවට ගිහිල්ලා එහි අනුමැතිය අතු. හැබැයි ඉවත් කරන ඕන. ඒ ඉවත් කිරීම කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවට. මොකද ඒකට හේතුව චෙක් ඇන් බැලන්ස් කියන එක දීලා තින්නේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අවස්ථා දෙකකදී මේ සම්බන්ධයෙන් අග්‍රවිශ්වකරු දෙදෙනෙකුටත් මේ ප්‍රශ්නය ආවා. මුලින්ම ආවේ නෙවිල් සමරකොන්න අග්‍රවිශ්වකරුතුමාට ඒ ආණ්ඩුව යටතේ. එතෙන්දී රෙසොලූෂන් එක ගේන්න හම්බුනේ නැහැ. පරීක්ෂණය අවසන් වුණේ නැහැ. ඊට කලින් එතුමා අස්සුණා. ඊට පස්සේ ආවේ ඊට පස්සේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිශ්වකරුතුමාට ඒකට රෙසොලූෂන් එකකුත් පාස් කළා. ඒක තමයි මේ ඉතිහාසය. එතකොට පරිමාධිකරණ නිශ්චකාරු සම්බන්ධයෙන් යම් වෙනේ කටයුත්තක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ සිලෙක් කමිටි එකක් පත් කළා. ඒ සිලෙක් කමිටි එක මගින් පරීක්ෂා කළා. ඊට පස්සේ ඒ ක්‍රියාදාමයේ අනුගමනය කළා තමයි ආයතන රෙසොලූෂන් එක පාස් කරන්න ඕනේ. හැබැයි දැන් ප්‍රශ්න දෙකක් මෙතන. ක්‍රියාලමැතිතුමා කිව්වා හරි අධිකරණ බලයේ තින්නේ පාර්ලිමේන්තුවට. හරි. දැන් මතුච්ච ප්‍රශ්න දීපු නඩු තීන්දුවක් ගැන නෙමෙයි. නඩු තීන්දුවක් දුන්නන් පස්සේ නීති ඉගෙන ගන්න ශිෂ්‍යය හැටියට අපි ඒ කාලෙත් නඩු තීන්දුව අපි විග්‍රහ කරගන්නවා. එහෙම නැත්නම් නීති අධ්‍යාපනයක් ගෙනියන්න බෑ. ඊළඟට සමහර නඩු තීන්දුව ගුරු කොට ගන්න. ඒ නඩු තීන්දුව අපි සයික් කරනවා ඊළඟ නඩුවලට සමානතාවයත් එක්ක ෆැක්ස් අනුව මෙන්න මේ ආකාරයෙන් නඩු තීන්දුව දීලා තිනවා. ඒ අනුව තමයි අපි පෙළගස්සගන්නේ අපේ කේස් එක ප්‍රූව් කරන්නේ. හරි. හැබැයි දැන් මෙතන තියෙන්නේ තීන්දුවක් දුන්න නඩු නෙමෙයි. තීන්දුවක් දීමට තිබෙන විනිශ්චයට බහ දෙන වෙන නඩුවක්. විනිශ්චයට බහ දෙන නඩුවක් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කවුරු හරි කියනවා නම් මෙන්න මෙහෙමයි මේක වෙලා තින්නේ කියලා අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපේ හරින් ෆ්‍රැන්ඩ් මැතිතුමාට පුළුවන් එතුමාගේ වරප්‍රසාදයක් කියලා. එතුමා පාර්ලිමේන්තුවේ හිටපු නිසා මේ ප්‍රශ්නේ මතු කරන්න පුළුවන්. එසේ නොවන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් සම්බන්ධයෙන් විනිශ්චයට භාජනය වෙලා තියෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාවල මොකද්ද වෙන්නේ? ඒ නිසා තමයි ස්ථාවර නියෝගය යටතේ වළක්වලා තියෙන සබ් ජුඩිකේ. යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කළා තිබුණා ෆැක්ස් රිපෝට් කළා තියෙනවා. පහසත් අධිකරණේ. දිස්ත්‍රික් අධිකරණේ වෙනම තියෙන්න පුළුවන් වන් දීලා යන ඒ වගේ නඩු තියෙන්න පුළුවන්. අභියාචන අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දෙකක් මම දකින්න අධිකරණ බලය එකක් වරප්‍රසාද ප්‍රශ්නේ තව එකක් විනිශ්චයට භාජනය වෙලා තීන්දුවක් දුන්න නඩුවක් නෙවෙයි මේක තීන්දුවක් දෙන්න නියමිත පෙන්ඩිං කේස් එකක්. පෙන්ඩිං කේස් එකක් සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයට විනිසුරුන්ගේ ක්‍රියාදාමය කියන එක සාකච්ඡා කරන්න බෑ. මගේ ස්ථාවරයක මම සභානායකවරයා හැට ආණ්ඩුක ව්‍යවස්ථාව ප්‍රතිපාදන සහ මේ අද මතුවෙච්ච තත්ත්වය ගැන මම මේ පැහැදිලි කිරීම කළ දෙන්නේ ඉදිරියදී ගැන සලකනවා. ඔව්. ගරු සභානායකතුමාත් පුනුපුනා කිව්වේ පෙන්ඩිං කේස් එකක් ගැන. එතුමා කිව්වා මාස 14කට තීන්දුවක් දීලා නැහැ කියලා ප්‍රබාලේ. ඔබතුමා ඒකනේ කිව්වේ. සභානායකතුමත් කිව්වේ අවසන් වෙච්ච නැති නඩුවක් මාස 14ක් විනිශ්චයකාරවරු මේක අහනවා කියලා. මම කියන්නේත් ඒකයි. හොඳයි. ඒක අර කමිටුවේ ඉස්සරහදී සාකච්ඡා වෙනවා නේද? මම කියන්නේත් ඒකයි. අපේ රටේ ව්‍යවස්ථාව අනුව මාස දෙකෙන් අහලා ඉවර කරන්න ඕන කියලා ව්‍යවස්ථාවේ 99 වෙනි වගන්තියේ තියෙනවා. හොඳයි. දැන් අධිකරණය ව්‍යවස්ථාව කඩලා. They have violated the constitution. එච්චරයි. හොඳයි. බොහොම ස්තුතියි. සභානායකතුමා ඒක පිළිගන්නවා නම් හරින් ෆ්‍රැන්ඩ් මැතිතුමාගේ තර්කය හරි. එහෙමනම් සිලෙක් කමිටි එකක් දාන්න. එතුමාගේ ඉල්ලීම අනුව ඊයේත් මෙතුමා කිව්වා සිලෙක් කමිටි එකක් දාමුයි කියලා. ඇයි මේ නඩු ප්‍රමාද වෙන්නේ කියන ගැන හොයා බලන්න. හොඳයි. ඔව් විපක්ෂ නැගතුමා. නෑ පොයින්ට් අපෝඩ් මම කිව්වේ නෑ සිලෙක් කමිටි එකක් දාන්න. ඔව් සභාන් කිරියල මැතිතුමා. නෑ නෑ නෑ
මම ඔබතුමාට කිව්වා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න කියලා. අපි ඒකට උදව් කරනවා කියලා. ඒ ගැන කතා නායකතුමා තීන්දුවක් ගන්න එතුමාට යොමු කළා තියෙනවා. විපක්ෂ නායකතුමා. මම සභා නායකතුමාගේ අවධානය යොමු කරනවා.